තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් හරිත ටීවී නාලිකාව තුල අලුතින් අපි ඊයේ දවසේ ඔබත් එක්ක මුණ ගැහුණු සුවිශේෂී වැඩසටහනක් විදිහට රට යා යුතු අත වැඩසටහනේ අද දවසේදීත් ඔබත් එක්ක මුණ ගැහෙන සූදානම් වෙන්නේ ඊයේ දවසේ කතා කරපු තේමාව හා සම්බන්ධවම එහි තවත් පැතිකඩක් එහි තව එකතුවක් විදිහට ඉදිරියට කතා කරන්නට. ඉතින් අද දවසේදීත් වැඩසටහන වෙනුවෙන් ගෞරවනීය ආරාධනීය පිළි අරගෙන මෙහි වැඩමවා වදාළ මම බොහොම ගෞරවනීයව අපගේ ස්වාමින් වහන්සේ පිළිගන්නට සූදානම්. මෙලෙස අරිසිමලේ වනසේනාසන සාමාජ්‍ය සංඝ සභාවේ ගරු නියෝජ්‍ය ලේකකාධිකාරී තඹුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය කම්මට්ටහනාචාර්ය අභිධර්ම විශාරද නම කියන්නට අවසර පූජ්‍ය කිලුපන දමකිචේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරව නමස්කාර පූර්වක පාදාභිවන්දනින් යුතුව පිළිගන්නට කැමැති. ඒත් සමගින්ම අද වැඩසටහන වෙනුවෙන් සහභාගී වුණු අපේ මනෝවෛද්‍යතුමන් කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝවෛද්‍ය නිලධාරී මනෝචිකිත්සක උපදේශන සහ මනෝවිද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්ය වෛද්‍ය ගයන් ජයවර්ධන මෙතුමනි බුදුමන්වන් තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පිළිගන්න ලබනවා. මම මේ අද කතාබහ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ වෛද්‍යතුමන්ගේ. ගයන් ජයවර්ධන වෛද්‍යතුමනි අපි අර ඊයේ දවසේ කතා කරපු මාතෘකාව ඇතුලේ එහෙම නැත්නම් අපි මේ ආතතිය ඇතුලේ කතා කරපු අවසන් වශයෙන් කාරණාව බවට පත් වුනේ අනුවර්තනය කියන දේ. මේ මිනිස්සු අනුවර්තනය වෙනවා කියන දේ. අපි සමහරවල්ලාට සීතලට අනුවර්තන වෙනවා, රස්නෙට අනුවර්තන වෙනවා, ප්‍රශ්නවලට අනුවර්තන වෙනවා. මෙන්න මේ කියන දේ අපි ටිකක් පැහැදිලිව ටිකක් පුළුල්ව කතා කරොත් එහෙම මිනිස්සු කොහොමද මේ ආතතියේදී මේ විසඳ ගන්න අනුවර්තනය වෙන්නේ? මෙන්න මේ කාරණාව පිළිබඳ මට ටිකක් පුළුල් අවබෝධයක් ලබා දෙන්න මොකද? ඔව් දිලන්, ඇත්තටම මේ රට යා යුතු අත වැඩසටහනේ අපි දෙවෙනි වැඩසටහන අද අපි කතා කරන්නේ හරි අපූර්ව ප්‍රශ්නකින් තමයි අද මේ වැඩසටහනට ඔබ ආරම්භයක් ගෙන එන්නේ. අනුවර්තනය ගැන කතා කරනකොට දන්නවද මේ මිනිසයා කියලා කියන්නේ පුදුමාකාර අනුවර්තනීය හැකියාවක් තියෙන සත්වයෙක්. මිනිස්සු ආක්ටිකාවේ ඉඳලා ඇන්ටාක්ටිකාව දක්වාම ජීවත් වෙනවා. සියලුම මහද්වීපවල අපි පය නොතියපු තැනක් නැහැ. ඉතින් මේ අනුවර්තනය කියන්නේ අපේ සහජ හැකියාවක් සත්තු හැටියට. ඒකයි අපි මේ සත්ව ලෝකේ අපිට රජ කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ජීවිතයේ ප්‍රශ්නවලටත් අපේ තියෙන අනුවර්තනීය හැකියාවක්. අපි හැමෝම අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. නමුත් අපි හැමෝම ආතතියෙන් පීඩාව විඳින්නේ නැහැ. බොහොම සීමිත පිරිසකට තමයි මේ ප්‍රශ්න හරියට විසඳගන්න බැරි වෙලා තියෙන්නේ. හැබැයි ගැටලුව තියෙන්නේ ඒ සීමිත පිරිස දවසින් දවස වැඩි වෙන එකයි. ඔබ දන්නවද දැන් මේ කොරෝනා වසංගතය එන්න කලින් ලෝක සෞඛ්‍ය සංවිධානය පිඹුරුපත් ඇදගෙන හිටියා මේ ලෝකේ පුරාවටම පවතින දරුණුතම ප්‍රශ්නය තමයි මේ මානසික සෞඛ්‍ය. ලොකුම කායික සෞඛ්‍යට වඩා ලෝකෙ මිනිස්සු වැරට එන්නේ නැත්තේ මානසික ප්‍රශ්න නිසා. කායික ප්‍රශ්න නිසා නෙමෙයි. ඒ නිසාම තමයි මේ අපි හැමෝටම තියෙන මේ අනුවර්තනීය හැකියාව ගැන විශේෂයෙන්ම ආතතිය කියන මාතෘකාව තුළදී අපි කතා කළ යුත්තේ. මේක පැහැදිලි කරන්න පොඩි උදාහරණයක් ගන්න. හිතන්න බලන්න පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවෙක් ආදරෙන් වෙලෙනවා. ඉතින්දේනා බොහොම බොහොම සතුටෙන් සැහැල්ලුවෙන් බොහොම සනීපට මේ තමන්ගේ ආදර සම්බන්ධතාවය පවත්වාගෙන යනවා. හදිසිය මේ ආදර සම්බන්ධතාවය බිඳෙනවා. අපි හිතමුකෝ කාන්තාවගේ පාර්ශ්වයේ මේක වුණා කියලා. සාමාන්‍ය පිරිමි පාර්ශ්වයේ මොනවද කරන්නේ දිලාන්? ආදර සම්බන්ධයක් බිඳෙනවා කියලා කියන්නේ ආතතියක්. ආතතිකාරකෙක්. දැන් බිඳුණා. අපි කියන්නේ මේ බ්‍රේක් ඩවුන් කියලා, ලව් බ්‍රේක් අප්. හරිද? දැන් බිඳුණා. ඒතර මොකද අපි කරන්නේ? සාමාන්‍ය එක එක පුද්ගලයා තමන්ගේ දැනුවත්භාවයේ මත, තමන්ගේ ජානගතව තමන්ගේ ඉන මානසික සෞඛ්‍යතාවයේ මත අපි ජීවත් වුණ හැදුණු වැඩුණු පරිසරය අනුව අපි ගන්න තීරණ තීන්දුව වෙනස් වෙනවා. ඔබ දන්න සමහර අය ඉන්නවා රයිට්. තමන්ගේ ගැහණු දරුවා තමන්ව දාලා ගියා කියලා සමහරු මත්ද්‍රව්‍ය පානය කරනවා. සමහරු කියනවා මට ආයේ ජීවිතේටම කාන්තාව ඕනේ නැහැ කියලා. ටික කාලෙකට තමයි කියන්නේ උනත් එහෙම කියනවනේ. ඒතකොට ඉගෙන ගන්නේ නැහැ, පාසල් වැඩ අතපසු කරගන්නවා, විශ්වවිද්‍යාල වැඩ අතපසු කරගන්නවා, රැකියාවට යන්නේ නැහැ, හුදෙකලා වෙනවා, දොර වහගෙන ඉන්නවා. තමන්ගේ මේ ඒ අපි මේ හැම එකක්ම අපි කියන ඍණාත්මක අනුවර්තනය කියලා. මේ මනස අපේ දිලාන් හොඳට මතක තියාගන්න හැම තිස්සෙම හොයන්නේ සතුට. හැම තිස්සෙම අපි අපිට නොදැනුවත්වම අපි මේ ප්‍රශ්නවලට විසඳුම් ගන්නවා. හැබැයි ගැටලුව තියෙන්නේ අපේ අර මනෝභාවයේ මත අපි ගන්න විසඳුම් අපිට දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මම ඔය කලින් කතා කරපු ඍණාත්මක අනුවත. ඒ වගේම තමයි අපි ගාව තියෙන ධනාත්මක කොටස. හරි, ගෑන ළමයා බෑ කිව්වොන තව සතියකින් තව ගෑන ළමෙක් එක යාළුවෙ. ධනාත්මක අනුවර්තනයක්. ගෑන ළමයා බෑ කිව්වොන කමක් නැහැ, මම මගේ අධ්‍යාපනය ඉවර කරගෙන මම තැනකට ඇවිල්ලා මම ඊට පස්සේ මං ඔයාට
අම්මන් හැමෝටම පෙන්වන්න තියෙනව නේද ඒ විදිහට අපි මේ අනුවර්තන ධනාත්මක ඍණාත්මක බවට පත් වෙනවා ගැටලුව තියෙන්නේ මේ ඍණාත්මක අනුවර්තනය තුළින් අපි ප්‍රශ්න ගැටලු රසකට මැදි වෙනවා ප්‍රශ්න ගැටලු රසක් එක්ක අපි හුදකලා වෙනවා මෙන්න මේ ධනාත්මක අනුවර්තනය ලබා ගැනීමේ තියෙන හැකියාව මේ ඉන්න 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 අපේ රටේ මිනිස්සු තුළ නැති වෙලා යනවා මේ හැකියාව අපි තුල තිබුණා ඉස්සර ප්‍රශ්නයක් ආපුවාම අපි මොකද කරේ ඉස්සර අපි කාට හරි ප්‍රශ්නේ කතා කරා ඉස්සර පවුලේ ආච්චි හිටියා සීයා හිටියා දැන් ඉන්නේ අම්මා තාත්තාගේ දරුවෝ විතරයි බොහෝ වෙලාවට අම්මා තාත්තාත් නැහැ දරුවෝ විතරයි ගෙදර තනියම ඉස්සර අපිට පන්සලට යන්න මොකක් හරි ප්‍රශ්නයක් කතා කරන්න කෙනෙක් හිටියා පන්සලේ වෙද මහත්තයා හිටියා පන්සලේ තලතුණා ගුරුවරයෙක් හිටියා අපි ගිහලා ප්‍රශ්න කතා කරා පන්සලේ ලොකු හාමුදුරු ළඟට ගියා ප්‍රශ්න කතා කරා අද ඒ යාන්ත්‍රණ ඔක්කොම බිඳ වැටිලා අද ප්‍රශ්නයක් ආපුවාම අපි දන්නේ මං කාටද කියන්න ඕනේ මං කාටද කතා කරන්න ඕනේ මේකෙන් පීඩා විඳිනකොට අපිට ඕනේ විසඳුමක් අපිට තේරෙනවා මෙහෙම ගියොත් හරියන්නේ නැහැ කියලා මේක කියන්න කෙනෙක් නැහැ අම්මා තාත්තා ගෙදරින් රෑ වෙලා ගෙදර ගුරුවරු කතා කරන්නේ සිලබස් එක ගැන ඉස්කෝලේ කතා කරන දෙයක් නෑ අපිට කතා කරන්න කෙනෙක් නෑ සමානට පන්සලත් එක්ක තියෙන අපේ සම්බන්ධතාවය දුරස් වෙලා ඒ නිසා හොඳට මතක තියා රටේ ලොකු රික්තකයක් තියෙන මොකක්ද ගැටලුවක් ආපුවාම අපිට විසඳ ගන්න ක්‍රමයක් නෑ ඒ නිසා අපි කායික සෞඛ්‍ය පැත්ත ගන්නකෝ අපි දන්නවා රෝහල් තියෙනවා OPD එක තියෙනවා ගොඩක් හන්දිවල තියෙන ඩිස්පෙන්සරි නේද දොස්තර මහත්තයෙක් කියන ඒුණත් අපිට හිත හදා ගන්න තැන අන්නේ ඒ නිසාම තමයි අපි මෙච්චර කල් දරාගෙන සිටින අපි ආරක්ෂා කරගෙන ඉන්න මේ බුද්ධ දර්ශනය අපි දැන් තමයි වෙනදටත් වඩා ප්‍රයෝජනට ගත යුත්තේ. ඔද මතක තියන අපිට ප්‍රශ්න වැඩි වෙනකොට තමයි අපි ගාව තියෙන හැකියාවන් අපි වැඩි කරගත යුත්තේ. ඒ නිසා හොඳට මතක තියන්න අපි ධනාත්මක අනුවර්තනින් ගැන වැඩසටහනේ පසුවට කතා කරමු. මෙන්න මේ ඍණාත්මක අනුවර්තන වලට ගියොත් එයයි නතර වෙන්නේ මානසික ගැටලු ළඟ. රටේ බොහොම පැහැදිලි ප්‍රශ්නයක් නැන්දලීලි ප්‍රශ්න ගන්නකො අපි ගිය සතියේත් පොඩ්ඩක් කතා කරා. නැන්දම්මාත් එක්ක ඔබට ගැටලුවක් තියෙනවා නම් ඒ නැන්දම්මගට ඔබ ඍණාත්මක අනුවර්තනින් තරහ වෙනව නැන්දම්මත් එක්ක. සමහර නැන්දම්මත් එක්ක රණ්ඩු වෙලා ගිහලා මහත්තයාට කටුකොටු ගන්නවා. එහෙම නැත්නම් ඒ පීඩනේ දරුවගෙන් පිට කරනවා. දරුවන්ට සැර වෙනවා. මේ ඔක්කොම ඍණාත්මක අනුවර්තන. නිරන්තරයෙන්ම තරහෙන් කනස්සල්ලෙන් ඉන්නකොට මෙන්න අර ෂණික කෝපය ආවේග පාලනය කිරීමට ඇති නොහැකියාව මේ වගේ අපේ ස්වාමීන් වහන්සේ ගිය සතියේ බොහොම හරි ලස්සනට හරි අපූර්වමට සැකේකුත් තියෙනවා උන්වහන්සේ මේ මනෝවිද්‍යාවත් හදාරනවාදයි කියලා. හරි ලස්සනට මේ මානසික ගැටලු ඇති වෙනවා. ආතතියට අපිට හරියට මූණ දී ගන්න බැරි වුණා. අන්න එතෙන්දි ඔබට මානසික ගැටලුවක් තියෙනවා කියලා ඔබට තේරෙනවා නම් ඔබ පිළිතුරු සොයා යා යුතුයි. අපි කලින් සතියේ කතා කරා ඒ රෝග ලක්ෂණ මොනවද කියලා මානසික වෙනස්කම් මොනවද කියලා ඔබට ගැටලුවක් නම් ඔබ කළ යුතුයි. දිලන් ඔබ දන්නවද ගැටලුවක් තියෙනවා නම් ඉස්සෙල්ලාම මොකද කරන්නේ? ඔබට නිකන් මට උත්තරයක් දෙන්න. ඔබට ප්‍රශ්නයක් ආවා. ඔබට මේක තනියම විසඳ ගන්න බෑ. ඔබට කුමක්ද ඉස්සෙල්ලා මුලින්ම කරන්න හිතේ? මේ වගේ අවස්ථාවකට අපිට පුළුවන් තව කෙනෙක් එක්ක මේ කාරණාව බෙදා ගන්න. එහෙම නැත්නම් තව කෙනෙකුට පවසන්න. හරියට හරි. හරියට හරි. පළවෙනි දේ තමයි ප්‍රශ්නේ කතා කරන්න ඕනේ. අපි මූලික මනෝ උපදේශනයේදී දිලාන් උපදේශනයේ 50%ක්ම උපදේශකවරයා කරන්නේ ඇහුම්කන් දෙන එක. ප්‍රශ්නයක් එක්ක මිනිහෙක් එළියට එන්න දෙන එක. ඊළඟ ගැටලුව ප්‍රශ්නේ කායිකද කතා කරන්න කියන එක. බොහෝ වෙලාවට ඔබ දන්නවද මේ සමීක්ෂණයක් කරලා තියෙනවා මේ එක්සත් ජනපදයේ මේ අපි ප්‍රශ්න මුලින්ම කියන්නේ කාටද කියලා. හොයාගෙන ඉඳලා අපි ප්‍රශ්න මුලින්ම කරන්නේ යාළුවෙක්ට. ඒ යාළුවා කියලා කියන්නේ අපි හා සමානව ජීවන අත්දැකීම් තියෙන අප හා සමානව දැනුමක් දැනුවත්කමක් තියෙන පුද්ගලෙක්. සමහරවිට යාළුවෙක් කියන දේ හරි වෙන්නත් පුළුවන්. එනක් බොහෝ වෙලාවට යාළුවෙක් කියන දේ වැරදෙන්නත් පුළුවන්. එතකොට ජීවිතය තුළ අපි ප්‍රශ්නයක් කතා කරන්න ඕනේ. මෙන්න මේ කරුණු කාරණා තුන ඔබ හොඳට මතක තියාගන්න. ඔබට වඩා දැනුමක් උගත්කමක් ජීවිත පරිඥානයක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඔබව හොඳින් දන්නා පුද්ගලයෙක් වෙන්න ඕනේ. වැදගත්ම කාරණාව ඔබේ යහපත පතන පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඔබ දන්නා සමහර වෙලාවට අපි ප්‍රශ්නයක් කියාගෙන යනකොට එයා හදන්නේ අපෙන් ප්‍රයෝජන ගන්න. ඒ නිසා ඔබට වඩා දැනුගත්කමක් ජීවිත දැනුමක් තියෙන කෙනෙක් ඔබව හොඳට දන්න කෙනෙක් සහ ඔබේ යහපත පතන කෙනෙක්. ඒ නිසා හොඳට මතක තියා ප්‍රශ්නයක් තියෙනවා නම් තනියම විසඳ ගන්න බැයි නම් අනිවාර්යයෙන්ම කතා කරන්න. අන්න එයින් මං හිතන්නේ මගේ පැහැදිලි කිරීම අවශ්‍යයි. මංගල සූත්‍රයේ සඳහන් වන පරිදි අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. බුදුදහම ඇතුළේ මේ හරි අපූර්ව මේ කාරණා පිළිබඳව පැහැදිලි කිරීම සිද්ධ වෙනවා. වෛද්‍යතුමනි දැන් මේ මම මේ කාරණාවෙදී මේ කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ධනාත්මක විදිහට අපි අනුවර්තනය වන විට
එක පැත්තකින් මම මේ කියන කාරණාව ධනාත්මක වෙන්නත් පුළුවන් ඒක තව පැත්තකින් ඍණාත්මක වෙන්නත් පුළුවන් මම මේ කියන්න හදන්නේ උදාහරණයක් විදිහට දැන් අපි දකිනවා ළමයින්ට දරුවන්ට අම්මලා තාත්තලා කියන්නේ ඔබ මේ වෛද්‍යවරයෙක් වෙන්න නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න එහෙම නැත්නම් ලෝයර් කෙනෙක් වෙන්න මෙහෙම ධනාත්මක සිතුවිල්ල කරමුණක් ලබා දෙනවා හැබැයි සමහර වෙලාවට මේ දරුවගේ වෛද්‍යවරයෙක් වෙන්න කියන දරුවා එයාගේ තියෙන කලාවට හැකියාව හැබැයි ආතතියෙන් තමයි මෙයා පාසල ඉගෙන ගන්නෙ ඊට පස්සේ දෙමව්පිය ආතතියෙන් ඉන්නවා මගේ දරුවා විද්‍යාවට ගණන් වලට ලකුණු අඩුයි මගේ දරුවා මේ චිත්‍රවලට එහෙම නැත්නම් සංගීතයට තමයි ලකුණු වැඩියෙන් තියෙන්නේ ඒතොර දරුවත් ආතතියෙන් මවත් ආතතියෙන් ඒ ප්‍රජාව මාතතියෙන් එතකොට මෙන්න මේකේ වෙනස් වෙන්න ඕන තැන කොතනද මනෝවිද්‍යාවට අනුව මට පොඩි පැහැදිලි කිරීමක් කරන්නකො වෛද්‍යතුමා ඔව් ඇත්තටම දැන් අපි කතා කරන අපි ගිය සතියේ මේකට අපි ආරම්භයක් ගත්තා ප්‍රවේශයක් ගත්තා අපිට යථාර්ථවාදී වීම කියන එක ඉතාමත්ම වැදගත් ඔබ දරුවට අරමුණක් බලාපොරොත්තුවක් දෙනවා නම් ඒ දරුවා ඒ අරමුණට කොයිතරම් දුරට හැඩ ගැසීමේ හැකියාව අපි කියන ශක්්‍යතාවය කියලා ඒ කැපැසිටි එක දරුවා තුළ තියෙනවාද කියන එක යම් කිසි නිර්ණායකයක් ඔබ සතු විය යුතුයි ඒකට ලේසිම දේ අපි පුළුවන් තරම් යථාර්ථවාදී වීම දැන් බුදුදහම තුළ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නෙම ලෝකයේ යථාර්ථයනේ ලෝකයේ යථා ස්වභාවයනේ ඒ නිසා මේ වගේ ගැටලුවට දෙන්න පුළුවන් සරලම පිළිතුර තමයි දිලාන් යථාර්ථවාදී වෙන්න අපි තුල තියෙන්න ඕනේ යථාර්ථවාදී අපේක්ෂා අපි තුල තියෙන්න ඕනේ අපේ හැකියාවන්ට අපිට යා යුතු දුර තුල අපේ වපසරිය තුල අපිට ගත හැකි තීරණ තීන්දුව බලාපොරොත්තු අන්න ඒ අපිට සපුරා ගත හැකි බලාපොරොත්තු තුල අපිට ආතතියෙන් තොර ජීවිත ගත කරන්නට පුළුවන් බොහොම පැහැදිලි පිළිතුරක් මේ දේවල් මේ කණින් අහලා මේ කණින් පිට කරන්න එපා මොකද හේතුව අපි මේ රට යා යුතු අත වැඩසටහන නිර්මාණය කරන්නෙම ඔබව දැනුමෙන් පෝෂණය කරන්න විතරක් නෙමෙයි මේ දේවල් පිළිබඳව ඔබට අවබෝධයක් විතරක් තිබුණාට මදි ඔබ මේ දේවල් ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් වල යෙදෙන්න මොකද ඔබ ඔබේ යම් අවස්ථාවල මාන්‍ය වෙනුවෙන් දරුවන්ව උපයෝගී කරගන්න ඔබේ බලාපොරොත්තු වෙනුවෙන් දරුවන්ව උපයෝගී කරගන්න ඒව අඩාල වෙච්ච තැන දරුවන්ගේ ජීවිතෙත් විනාසයි ඔබේ ජීවිතෙත් විනාසයි මම මගේ මීළඟට අවධානය යොමු කරන්න සූදානම් අපේ ගෞරවනීය පූජ්‍ය කිරුළපුර ධම්මවිජය ස්වාමීන් වහන්සේ වෙත මගේ ස්වාමීන් වහන්සේ අපි මේ කතා කරපු කාරණාවම මේ කියන ධනාත්මක අනුවර්තනය බුදුදහම තුල කොහොමද දකින්නේ බුදුදහම තුල අපි කොහොමද මේක ගලපන්නේ මට මෙන්න මේ කාරණාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න මගේ ස්වාමීන් වහන්සේ ඇත්තටම ඩිලන් අයියේ මේ මෙහෙමයි මම මේක කියන්නම් ඔක්කොටම කලින් මම දැන් මේ කතාව ටික අහන් හිටිය අංක 1 අපේ ඩිලන් අයියා කියපු කතාව ඉතාල වැදගත් මේක කණෙන් අහලා විතරක් තවත් එක වැඩසටහනක් පමණක් බවට පත් කරගන්න එපා අපිට මේවා මේ හැමදාම කියලා දෙන්න පුළුවන් දේවල් නෙමෙයි අපිට හැමදාම මේ කැමරා ඉස්සරහට අවිලා මේවා කිය කී ඉන්න බෑනේ නිදන්නේ සම් මේක හරියට අහලා ඔබට යම් ආතතියක් ආවොත් ඒ ආතතියට ඔබ ක්‍රියාත්මක විය යුතු ආකාරය මේ කියලා දෙන්න බාතතිය තුල ජීවත් නොවි ආතතියෙන් තොර පුද්ගලයෙක් බවට පත්වීමේ නිවැරදි ක්‍රියාපටිපාටිය මේක තා නිවැරදි බුදුරජාණන් වහන්සේ පෙන්වපු එක සමාජයේ පිළිගත් උගත් බුද්ධිමත් මිනිස්සු විසින් කතිකාවතක් බවට පත් කරගත්තු එකක් බටහිර විද්‍යාව කියන එක. අද මේ වගේ මේ සංකලනය තුලින් ඔබ නිදහස් වෙන්න. ඔබ නිවැරදි වෙන්න. ඒක ඉතාල වැදගත් දිලන්නේ බොහොම පිං ඒක ගැන මතක් කරාට. දෙවෙනි කාරණාව තමයි මම ඩොක්ටර් ගයන්ගේ අපි ගයන් මහත්මයාගේ පණිවිඩ ටික අහගෙන හිටියා කියපු මේ වගේ ලස්සන කතා ටිකක් තියෙනවා මතු කරගන්න. අංක 1ක්. අපි හොඳ ශ්‍රවණය කරන්නන් විය යුතුයි. ලෝකේ නුවණැති පුද්ගලයෝ ගොඩක් නැහැ. චුට්ටයින පන්තියක් ගත්තාම හැමෝම ඉගෙන ගන්න නැහැ. මගේ පන්තිය 50ක් හිටියා. මුත් 10 දෙනෙක් තමයි ඉගෙන ගත්තේ. ඉතුරු අය ඉගෙන ගත්තේ ගොඩක් අඩුවෙන්. එතකොට අපිට උගත් බුද්ධිමත් කියලා අපි සමාජයක දැන් අපේ ඉවසීම තියෙනවා. මම උදාහරණයක් මම ගන්න. මම ඉවසන පුද්ගලයෙක් නම් සමාජයක් දැස පරිණතව බැලීමට මට හැකියාවක් ශක්්‍යතාවයක් තියෙනවා කියලා මට හිතෙනවා. යම් කිසි කෙනෙක් මට ප්‍රශ්නයක් කියනකොට ඒ මිනිහගේ ඔළුවට කඩාගෙන පැනලා ඈ මෙහෙනවා යන්න අපි තොයිලයක් නටමු කියලා එක්කන් ගිහලා විකෘතියක් කරන්නේ නැතුව හරියට මේ මිනිස්යාගේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න තරම් මම සක්්‍ය පුද්ගලයෙක් නම මට සක්්‍යතාවයක් තියෙනවා නම් අන්න එහෙම පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා ඔබ හොඳ ශ්‍රවණය කරන්නන් විය යුතුමයි සමහරු ඇවිල්ලා ප්‍රශ්න කියලා අපේ හාමුදුරුවනේ මට උත්තරයක් එපා ඔබ වහන්සේ මේක කිව්වට පස්සේ මාව නිදහස් වුණා කියලා කියනවා අපේ ගායන අයට ඇති මේක ගැන හොඳ අත්දැකීම් ඔබ වහන්සේට බොහොම පිං මේක අහගෙන හිටියට කියනවා මම මෙච්චර කාලයක් මේක කියාගන්න කෙනෙක් නැතුව හිතේ තැවි තැවි හිටියේ සමහර පොඩි කාලේ අපයෝජන වලටපත් වුණා
සමහර පොඩි කාලේ විඳපු මානසික පීඩාවක් සමහරු තමන්ගේ අම්මා අනේ මේක මැරෙනවා නම් හොඳයි කියලා හිතලා ඒ සිතුවිල්ලේ ජීවිතේ දුක් වෙන මිනිස්සු එක නුවරඑළියේ කෙල්ලෙක් හිටියා ඒ අම්මට හැමදාම රැට උණු වතුර බෝතලයක් තියන්න ඕනේ එක දවසක් පොඩි වචන හොමාරුවක් ගිහින් එදා උණු වතුර බෝතලෙ තියලානේ පහුවල උදේ අම්මා මැරිලා මැරෙන්න හේතු උණු වතුර බෝතලෙ නැතිවීම නෙමෙයි හැබැයි ඒ කෙල්ල මුළු ජීවිත කාලෙම උණු වතුර බෝතලෙ තිබ්බත් වැඩක් නැහැ මැරිච්ච දවසේ තියන්න බැරි වෙච්ච නිසා අදටත් පසුතැවීම ඉවරයි ඒ වගේ අපි හොඳ අපි ශ්‍රවණය කරන්න නොබේ ඕන ප්‍රශ්නයක් අපිට කියන්න දැන් මම කොච්චර කාර්යබහුල වුණත් දිලාන්නේ මට සමහරු කතා කරන අපේ හාමුදුරනේ මම මේ වස කුප්පිය ගෙනල්ලා අතේ තියාගෙන ඉන්නේ මම මේ ලණුව ගෙනල්ලා ඩායිකට දාගෙන ඔබ වහන්සේට කතා කරා මගේ තියෙන ඔක්කොම වැඩ නවත්තලා මට මේ ජීවිතේ බේරගන්න බැරිද පුළුවන් අපිට මේ ප්‍රයොරිටීස් කියන එක ජීවිතේ අනිවාර්යව නැහැ අපි විසින් ගොඩනගාගත්තේ වා තියෙන්නේ ඒ නිසා අංක 1 ඔබ ස්වාමින් වහන්සේ නමක් නම් මේක අහන මට මතකයි මේ අපි ඉන්නේ ගංගාරාම විහාරස්ථානයේ මේක ඉන්න නායක ස්වාමීන් වහන්සේ අපේ ගෞරවනීය අස්සවි ස්වාමීන් වහන්සේ සිහිපත් කරන්න ඕනේ මේ වැඩසටහන උන්වහන්සේගේ බොහොම යහපත් ප්‍රතිචාරයක් මත දුවන එක උන්වහන්සේ මට කිව්වා ආයස්මා මේ අපි මේ මෙතනට එනකොට මේ සමහරට පන්සල ඉස්සර OPD එකයි මිනිස්සුන්ගේ ඉස්කෝලේට දාගන්න බැරි දරුවා ඇවිල්ලා හාමුදුරන්ට කියන මගේ පුතාට මේ ඉස්කෝලේ හොයලා දෙන්න සමහරු ට්‍රාන්ස් එකක් හම්බෙලා ඒක වෙනස් කරගන්න ස්වාමීන් වහන්සේ ගාව ඇයි යාට යන්න නිසි තැනක් නැහැ එතකොට ගමේ මේ උන්වහන්සේ මට කියන මා ආයස්ම මට මොන පිරිත තිබ්බත් මොන බණ තිබ්බත් මොන දානෙ තිබ්බත් මම ඒක අහන් ඉන්නවා අනිත් වගේ හොඳ ශ්‍රවණය කරන්නම් වේ ඒක තා වැදගත් ස්වාමීන් වහන්සේලා අංක 1 ඒක තමයි ස්වාමීන් වහන්සේගේ වගකීම සිල් මෑණිවරු අංක 2 නිකං කාලා බීලා පාවි පාවි ඉන්න නෙමෙයි අපිට මේ ජීවිතය තියෙන්නේ අපි උදව් කරන්න ඕන 2 ඊට පස්සේ විශේෂයෙන්ම මේක මම වෛද්‍ය මහත්මයාත් ඉන්න වෙලාව මේක කියන්නම් මානසික වශයෙන් උපදේශන කටයුතු කරන මේ මනසත් එක්ක සෙල්ලම් කරන්න එපා කයට ඉන්ජෙක්ෂන් එකක් හරි ගහන්න පුළුවන් මනසින් වැටුනොත් වැටුනමයි අද ඉන්න බහුතරයක් මනෝ වෛද්‍යවරු මේක කිව්වට අහිතක් හිතන්න එපා නේද ඒ මිනිස්සු දන්නේ නිවැරදි උපදේශනයක් කරා මේ මිනිස්යා ගාවට මිනිහෙක් ආවම එයාව ඒ කියන්නේ ડિප්‍රෙෂන් ද කියලා හොයන්න කලින් ඇන්ටි ડિප්‍රෙෂන් පෙත්ත දීලිම එනේ ක්ලයන්ට්ව තියාගෙන යන්න මිසක් දැන් මම ගයන් මහත්මයා දන්නව දැන් කාලේ කියලා. දැන් මේ වැඩසටහන් වලට එන්නේ මේ තමන්ගේ රාජකාරිය අතහැරලා. සයින්ස් අපි ස්ට්‍රෝං මිනිස්සු. අපිට මේ ලෝකෙට දෙයක් කරන්න පුළුවන්. ඔබ ස්ට්‍රෝං නම් ඔබට ඒ ශක්තිය ලෝකෙ දීලා තියෙනවා නම් ඔබ ඒකෙන් වැඩක් කරන්න ඕනේ. ඒක මම මේ අයියාගේ කටින් අහලා තියෙන වචනයක්. සබ් මුලින්ම සමාජයට වග කියන්න පුළුවන් සමාජයට උදව් කර මේක තමයි මේ වැදගත්. මේ ආතතියට අපි ආතතියට පිළිට වෙන්න එපා. පුළුවන් මිනිස්සු මේකට උපකාර අපි හොඳ ශ්‍රවණය කරන්න විය යුතුයි එකංකයක දෙක දැන් අපි ශ්‍රවණය කරන්න ඔබ අපිට ප්‍රශ්න කිව්වොත් නේ ඔබ ප්‍රශ්න කියන කෙනාව තෝරගන්න බුදුරණන් වහන්සේ දැන් මගේ අයියා කිව්වා මම මේ අයියා කියලාම කතා කරන්න මට ඒක පහසු නිසා කිව්වා අපි යාළුවන්ට තමයි ගිහිල්ලා ප්‍රශ්න කියන එක වැරදි ඔබ නිතරම ඇසුරු කරන්න ඔබට වඩා සමශීලයෙන් යුක්ත කෙනෙක්ව නෙමෙයි ඔබට වඩා උසස් සීලයෙන් යුක්ත කෙනෙක්ව ඔබට වඩා පහත් සීලයෙන් යුක්ත කෙනෙක්ව ඇසුරු කරොත් ඔබ එන්නේ යන්නේ පහළට ඔබ සම කෙනෙක්ව ඇසුරු කරොත් ඔබට හැමදාම ඉන්න වෙන්නේ එකම තැන ඔබ උසස් සීලයක් තියෙන කෙනෙක් ඇසුරු කරොත් වෙනස් වෙන්නේ නැද්ද අටුවා ටීකා ටිප්පණි ඕනේ වෙනස් වෙනවා ඔබට වඩා ප්‍රඥාව වැඩි කෙනෙක් ඒකනේ බුදුරජාණන් වහන්සේ කියුවේ අපේ අයියා ගාතාවක් අසේවනාච බාලානම් පණ්ඩිතානම් කරණීයමෙත් සූත්‍රය අහලා තියෙනවා නච කුද්දං සමාචරේ කිංච යේන විඤ්ඤූපරි උපවදෙයියං කරණීය මත්ත කුසලේන මේ කලයුතු දෙය කරන මනුස්සයා නච කුද්දං සමාචරේ පුංචිම වරදක්වත් කරන්නේ නැ කවුරු ගර්හා කරනද කිංච යේන විඤ්ඤූපරි උපවදෙයියං නුවණ තියෙන පුද්ගලයෝ ගර්හා කරපු දේවල් කරන්නේ ඔන්න යාළුවෙක්ට ගිහලා ඔබේ ප්‍රශ්න කියනකොට වරෙන් අපි දෙන්න අදරයට ගිහලා බොමු දැන් අපි අහන යම් බොමු කියලා බොන්න පුරුදු වෙන එක දැන් සාර්ථකයිද අන්න ඍණාත්මක අනුවර්තන ඔබට ඍණාත්මක අනුවර්තන ලැබෙන්නේ ඔබ ඔය ප්‍රශ්නේ කියන්න තෝරගන්න පුද්ගලයා මත එනිසා ඔබ අනිවාර්යයෙන්ම මේකට ධනාත්මක අනුවර්තනයක් ඕන නම් දැන් ඔන්න කිංචි එන විඤ්ඤුපාරේ පොදේ ඔන්න භාග්‍යතුන් වහන්සේලා පඬිතුයෝ කියලා දෙන මද්ද්‍රව්‍ය පානීය කරන්න එපා සම මගේ ගාවට આવත් මං කියන්නේ අපි එනම් අපි දෙන්නත් එක අවසර අද බොමු මේ ප්‍රශ්න අපි කියලා දෙනවා මේකට ධනාත්මක අනුවර්තනය වෙන්නේ කොහොමද කියලා. එනිසා මේක ඉතා වැදගත් පුතේ.
ඔබ ඔබේ ප්‍රශ්නය ඔබට වඩා උගත් බුද්ධිමත් කෙනෙක්ට ගිහිල්ලා කියන්න. ඔබේ පන්සලේ ස්වාමින්වහන්සේව ඔබ මේකට යොදා ගන්න. ස්වාමින්වහන්සේ එකට උපදේශනයක් දීමට සුදුසු නැත්තම් දැන් මේ රට ඉස්සර වගේ ගල් යුගයේ නෙමෙයි පරයින්ගේ කකුලේ ටෝකන් ගැට ගහලා යවන්න. WhatsApp මැසේජ් එකක් දාන්න. ඊමේල් එකක් හොයාගෙන ඊමේල් එකක් දාන්න. Facebook එකකින් මැසේජ් එකක් දාන්න. අපි මේවට රෙස්පොන්ස් කරනවා නේද? අපි මේවට කරනවා. ඉතින් මේ දැන් ගල් යුගයේ නෙමෙයි පොඩි කෝල් එකක් දෙන්න. දීලා ඔබේ ප්‍රශ්නේ කිව යුක්තට කියන්න අනිවාර්යෙන් අපි ඔබට උදව් කරන්න ලෑස්තියි. පැහැදිලි මේ වැඩසටහන බලන ඔබ මාතෘකාව ආතතිය ආතතියෙන් යුක්තයි නම් මේක නිකන් උපදේශනීය දීලා නවත්තන එකක් නෙමෙයි. ඔබට ඕන නම් ජීවිත කාලෙම අපිට ඔබට කන්න බොන්න දෙන්නේ දේවල් කරන්න අමාරුයි ෆිසිකලි. හැබැයි ඔබේ මානසික වශයෙන් ඔබ පත් වෙලා ඉන්න ඕනම ගැටලුවකට ඔබ ඔබේ අම්මා මැරිලා මිනිහෙක් කියලා ගෙදර ආවොත් අඬ අඬ පන්සලෙන් ඔබේ කඳුළු නිවලා ගෙදර යවන්න. ජීවිතේ වෙනස් කරගන්න වෙන කාටවත් බෑ. ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් ඔබටමයි. එවෙනුවෙන් මහන්සි වෙන්න ඕනෙත් ඔබමයි. මෙන්න මේ කාරණා පිළිබඳව අපි කතා බහ කරමින් සිටින්නේ අද දවසේ මාතෘකාව තේමාව බවට පත් වෙන්නේ ආතතිය. තව බොහෝ දේ අපිට කතා කරන්න තිබුණා. නමුත් අපි දැන් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ගන්නට. විරාමයෙන් අනතුරුව අපි සූදානම් ආතතිය පිළිබඳව සහ ආතතිය තුරන් කරගන්නට එයින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව බොහෝ දේ කතා කරන්නට. මුණ ගැහිමු කෙටි විරාමයෙන් අනතුරුව. විරාමයෙන් අනතුරුව නැවත අපි සූදානම් රට යා යුතු අත වැඩසටහනත් එක්ක නැවත සම්බන්ධ වෙන්නේ. අද අපේ තේමාව එහෙම නැත්නම් අපේ අද මාතෘකාව බවට පත් වුණේ ආතතිය පිළිබඳව. ආතතිය පිළිබඳව අපි ගිය සතියේත් කතා කරා. අද දැන් මෙහි බොහොම ලොකු ගැඹුරකට අපි අවිල්ලා ඉන්නවා. මම ඊළඟ ප්‍රශ්න යොමු කරන්න සූදානම් එහෙම නැත්නම් මේ විමසන්න සූදානම් වෙන කාරණාව මගේ ගෞරවනීය ස්වාමින්වහන්සේ වෙත ඉදිරිපත් කරන්නම්. කිලුපන ධම්මවිජේ ගෞරවනීය ස්වාමින්වහන්සේ දැන් යම් පුද්ගලෙක් ඔබ වහන්සේ මුණ ගැහෙන්න මම මෙන්න මේ ප්‍රශ්නේ ඉන්නේ මගේ ජීවිතේ දැන් මට අතහරින්න සිද්ධ වෙලා තියෙනවා මට මෙතනින් එහාට යන්න බෑ මම ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නවා අපි හිතමු අපි කියමු මූල්‍යමය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එහෙම කෙනෙක් ඇවිල්ලා ඔබ වහන්සේ මුණ ගැහුනොත් කොහොමද මේ පුද්ගලයාට ඔබ වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ මෙහෙමයි දිලන්නේ මේකෙදි මම ඒකයි කිව්වේ කලින් හැමෝම තමන්ගේ වගකීම හඳුනාගෙන තිබීම අපිට මේකට ඉතා වැදගත්. මට මේ තනියෙන් මුළු ලෝකෙටම පිටිට වෙන්න බෑ. පැහැදිලිද කියන්නේ. හැබැයි ගම් ග්‍රාම සේවා වසම් 14000ක් තියෙනවනේ රටේ. ඔය හැම ග්‍රාම සේවා වසම්කම වසමකම ගොදුරු ගමට පන්සලක් තියෙනවනේ. මේ හොඳම මනෝ වෛද්‍ය කාර්යාලය. එතකොට ඔබ පන්සලට ගියාට පස්සේ ඔබේ මේ ස්වාමින් වහන්සේලාට මේක හරියට හිතට අරගෙන ස්වාමින් වහන්සේලා මේ උද්ඝෝෂණ කරන්නයි එවටයි මේවටයි යන වෙලාවේ මෙන්න මේ නිවැරදි පැතිකඩට මිනිසුන්ව යොමු කරන්නේ මම කියන්නේ උද්ඝෝෂණ කරමු අපිත් එන්න මොනවට හරි ඕනකමක් තිබ්බොත් නමුත් කලයුත්ත නොකර නොකලයුත්ත කරන්න යනවා අන්න එහෙම ගියොත් එතකොට මිනිස්සෙක් යනවනේ පන්සලට දැන් වෙනස් තත්ත්වේ දැන් අම්මා කෙනෙක් බයයි දුව පන්සලට යවන්නේ කතාවත් ඇත්ත දුවව නෙමෙයි පුතාව යවන්නත් බයයි සමහරක් මේ ඇත්ත ඉදින් කතා කරන්නම බයයි දැන් මෙන්න මේ සංකල්පය වෙනස් කරන්න මුලින්ම ස්වාමීන් වහන්සේලා එක තැනකට පෙළ ගැහෙනවා. හැබැයි අපි ගාවට දුවල එවලත් නෑ මගේ සිල්මෑණි උරු ඉන්න. මට ඒ අම්මලා දුන්නේ කෙල්ලව ස්වාමීනි ඔය කතාවට උත්තරයක් දෙන්න කලින් මොකද ආවට පස්සේ අපි හදන හැටි පෙන්නනවා. ස්වාමීනි මේ මම මලක් වගේ රැකපු කෙල්ල. ඔබ වහන්සේට දෙන්නේ මං ගාවට වඩා විශ්වාසයි ඔබ වහන්සේ ගාව කියලා හිතන. කොහොමද කොච්චර විශ්වාසයක් ගොඩනගා? හරි. අන්න දැන් මේ ළමයා මං ගාවට එනවා. එනකොට ඔය හැම කෙනෙක් ගාවම ඩිලන්න ඒ වැරදි තියෙනවා අඩුපාඩු තියෙනවා මේ ලෝකේ නිවැරදි මිනිස්සු නැහැ නිවැරදි මිනිස්සු මේ ලෝකෙන් එතර වෙවි යනවා මම එක දවසක් යනකොට මම දකිනවා මගේ පොඩි ස්වාමීන් වහන්සේ නමක් කෙනා අවුරුදු 11ක අර පඩි පෙළේ තියෙනවනේ මීම අල්ලන් එන්න එක මේකේ ලිස්සලා මෙහෙම පහළට ලිස්සන බෝට්ටු වගේ එනවා ඉතින් මම මේ ලොකු ආමුදුරෝ පන්සල ස්වාමීන් වහන්සේලා 30ක වෙයි මම කාර් එක ඇතුළට වෙලා මේක බලන් ඉඳලා උන්වහන්සේ දැක්ක මම මේක දැක්ක බව උන්වහන්සේ දැක්කා මම පාලට ගිහිල්ලා කිව්වා උන්වහන්සේට කම්මැලි නා මේක උන්චිල්ලාවක් බඳගෙන පැදි ඉන්නේ හැබැයි හැමදාම ස්වාමීන් වහන්සේලාට ලිස්සන බෝට්ටුයි උන්චිලි පැදි ඉන්න බෑ අයියෝ තේරෙනවද අද එදා ඉඳන් අද වෙනකන් උන්වහන්සේ ගහක ඉත්තකටවත් නගින්නේ හැබැයි එදා මම කරේ නැගලා
බැන්නන මෙහෙමයි උඹ මේ හාමුදුරුව කෙනෙක් නේද කිඳ මන්ද කියලා අද මටත් හොරෙන් ගස් නගිනවා තාම. ඒතර මෙන්න මේ වගේ අයි මට කියන්න ඕනා තිබ්බේ මේක අපි මේ ප්‍රශ්නයට උත්තර දෙන විදිය වෙනස්. يعني එන්න කෙනාගේ මානසික මම හොද කතාවක් කියන්නේ. මං ගාවට ආව ඔය ප්‍රංශයේ හිටපු සමාවෙන් ඉතාලි වැඩ කරපු මිනිස්සෙක් එයාට මේ එයාගේ උගුරේ භූතයෙක් හිර වෙලා ඉන්නවා කියලා එයාට දැන් මේ මුළු රට වටේම ගිහිල්ලා තොইল නටලා ඔක්කොම කළා මං ගාවට ආවා. ඉතාලි නම් ආවා. ඉතාලි නම් ආවා. ආවට පස්සේ මං කෝ රයිට්. මං එයාව අයින් කරලා දෙන්න. කොමට මාළු ගුඩියක් නෙමෙයි. මං ওই තොইল නටන්න දන්නේ නැහැ. දැන් එයා මං එව මොකද්ද වාට තියෙන ප්‍රශ්නේ? මට කන්න බෑ. කට බත් කටක්වත් ගිලෙන්නේ නැහැ. මගේ මේ උගුරේ කවුරු හරි ඉඳලා ඒ ඔක්කොම එහෙම අල්ල ගන්නවා. මං කෝ හරි. මං ඔයාලට විසඳුම කියන මෙන්න මෙහෙම කරන්න කියලා බුද්ධ වත කරන්න දුන්නා. පාත්‍රයට පින්ඩ පාත බෙදන්න මගේ පාත්‍රය සෝදන්න දුන්නා. මගේ ගිලන් පස හදන්න දුන්නා. සිවුරු සෝදන්න දුන්නා. පින් ආකරයක් කරා සතියක් ඇතුළත. ඒත් මම මේ සතියේදී තේරුම් ගත්ත මෙයා කන කෑම බජට යනවා. එතකොට මෙයාට සතිය ජීවත් වෙන්න බැහැ. මං එයාට කතා කළා අපලෙන්නට ඒකක. ඔයා ඕක ගැන හිතන්න එපා. ඔයා කන කෑම ප්‍රශ්නයක් නැතුව බඩට යනවා. භූතය ඔයාලට කරදර කරන්නේ. හැබැයි ඔයාගේ අවුරුදු 35ක ජීවිතය තුල ඔයා මෙච්චර පින්කම් කරාද කවදා හරි? ඇත්තමයි ස්වාමීනි මෙච්චර නම් මේක නම් පුදුම ලාභයක් කිව්වා. කියන්නේ ස්වාමීන් වහන්සේ නමකගේ සිවුරු හොදන්න, ගිලන් පස දෙන්න, පිරිත් කියන්න, බුදු පිළිමේ පැන් පහසු කරන්න, බෝධියට පැන් දාන්න, කියන්නේ මුළු මුළු ඔක්කොම වත් පිළිවෙත් කරා. මට ඇතැම් විට ගිලන් පස ඕනේ නැහැ නමුත් මම හදාගෙන වළඳලා තියෙනවා. ස්වාමීනි මේ වගේ අවස්ථාවක් නම් මං ඇහුවා ඔය උගුරේ ඉන්න භූතයා කල්‍යාණ මිත්‍රයෙක්ද නැද්ද? හරි ඔය භූතයම යවන්න එපා. ඔය જાතේ භූතයෙක් ඉන්නව නම් මටත් ගෙනල්ලා දෙන්න. ඇයි මෙච්චර පින් කරන්න හිත හැදුවේ භූතයන්? පුළුවන් නම් ඒ භූතයාට කියලා තව කෙනෙක් ගෙන්න ගන්න. අන්න ඒ මිනිස්සයා එක සතියෙන් ආපහු ඉතාලි ගියා. අදටත් මට කෝල් කරනවා ස්වාමීනි බොහොම පින්. මං අහනවා දැන් භූතයා ඉන්නවද? අනේ දැන් නම් ගහනක් නැහැ. කියන අයර තේන. හැබැයි ලංකාවේ කෙනා මොකද කරන්නේ? අරයව ගෙනල්ලා යක්බෙරයක් කනගාව තියලා ගහලා නූල් ගොඩක් බැඳලා බෙල්ලට සුරයක් දාලා ඕක ගලවන්න එපා ඕක ගැලවුවොත් මෙහෙමයි කියලා බය කරලා අර ගෙවල් වල මුල් එල්ල ගන්න පොඩි පොඩි බෑග් දීලා උළු අහුව වෙනස් කරන්න කියලා ඒ මිනිස්සයා කබලෙන් ලිපට දාලා හරකෙකුත් එවනවා පුළුවන් නම් එනපන්. අන්න ඒක එක එක්කෙනා එන විදිය වෙනස්. තරහින් නිතර තරහ යන කෙනෙක් આવුවත් අපිට වෙන භාවනාවක් තියෙනවා. ඉතින් පාඩම් හිටින්නේ නැහැ කියලා කෙනෙක් ආව එයාට වෙන මූල්‍යමේ වශයෙන් ආව වකුගඩුවක් නැහැ කියලා වකුගඩුව ගලවලා දෙනවා අපිට පුළුවන්. මං ගාවට කෙනෙක් ආවොත් ස්වාමීනි මට වකුගඩුවක් නැහැ මැරෙන්න යන්නේ ඔබ හන්සේට එකක් දෙන්න පුළුවන්ද කියලා හරෝලේ යවන්නේ. අපි එහෙම සායිතයි. මේ ලෝකේ හැටියේ මට බැරි නම් ලක්ෂ 20ක් 30ක් වකුගඩුවක් වෙයි. හරිද අපිට දායකයෝ ඉන්නවනේ. ලක්ෂ දෙන්න 20 දෙනෙක් එකතු කරලා දෙන්න බැයිද? සබ් මම කියන්නේ දැන් මේක ඇහිලා වකුගඩු තියෙන ඔක්කොම මේ සම්මිස සයන්ස් වගේ මම ඒකයි කියන්නේ මේක සමාජ වගකීමක්. හරිද? මේක සමාජ වගකීමක්. අන්න එහෙම කොහොමද හරෝල යවන්නේ? මොකක් හරි ඔබට විසඳුමක් පන්සල ඇතුලින් ලැබෙයි එතනිනුත් විසඳ ගන්න බැරි තරම් මේක මානසික ව්‍යාධියක් ගන්නට ගිහිල්ලා නම් එයාව වහාම වෛද්‍යවරයෙක් ගාවට යමු. ඒ කියන්නේ සමහර ඒවා තියෙනවා ඩිලාන්නේ අයියේ මේ අයියලා හිතන්න පුළුවන් ඒකට බුදුදහමේ ඔක්කොම විසඳුම නැද්ද කියලා. ඇත්ත. සමහර තියෙනවා මේ මනසේ කෙමිකල්ස් වැඩ කරන්න ගත්තට පස්සේ ඒක භාවනාවෙන් විතරක් නවත්ත ගන්න බැරි තරම් එහාට යන්නේ. මොකද මිනිස්සුන්ට මේක එතකොට ඒකට පෙත්තක් පාවිච්චි කරලා සමහරකට ඒ කෙමිකල් එක කන්ට්‍රෝල් කරන්න වෙයි. ඒකට ඔබ සුදුසු මනෝවෛද්‍ය නිලධාරියෙක් හම්බෙන එක තමයි වඩා සුදුසු. ඒකට බය වෙන්නත් එපා. මම හිතන්නේ අපේ ගායන මහත්තයරු මොන හරි කියන්නේ නැති නේද? මේ අපේ වෛද්‍යතුමන්ගේ පැත්තට හැරෙන්න කලින් මම මේ ඒ කාරණාවම මතු කරන්න උත්සාහ කරන්නේ. දැන් මේ අපේ පූජ්‍ය කිලුපණ ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියපු කාරණා තමයි මේ යාතු කර්ම, මේ ශාන්ති කර්ම, මේ දේවලුත් අපි වෛද්‍යතුමනි මේ සමාජය තුළ දකිනවා. මේ ආතතියෙන් ඉන්න පුද්ගලෙන්න, එහෙම නැත්නම් මේ මානසික මට්ටම් වල ඉන්න පුද්ගලෙන්න මිත්‍යාව සහ විද්‍යාව අතර මේ ගැටුම. මේකත් කියන්න ඕනේ මේ පොඩ්ඩක් මේක නිවැරදි කරන්නත් ඕනේ. ඔය අයි ප්‍රශ්නයන් නිසා මේ ශාන්ති කර්ම වල නිවැරදි භාවයක් නැහැ නෙමෙයි. සමහරක් තැන්වලදී දැන් උදාහරණයක් මම හොඳ කතාව මේකටත් කියලින්නේ මගේ නැත්තම් මේක අපරාධයක් නේ. එනේ ශාන්ති කර්ම කියන එක ලෝකෙට ඌමනා කරන සමහර මිනිස්සු එක එක්ස්පෙරිමන්ට් එකක් කරලා තියෙනවා. මේ දෙවිවරු 20ක් හදලා වැඩිපුර ආයුධ තියෙන දෙවි කෙනෙක් හදලා අනිත් අයට ওই පොඩි පොඩි කිනිසි පිහි දීලා තියෙනවා. මිනිස්සු වැඩිපුර පොල් ගෙඩිය ගහන්නේ කාටද?
නිකන් ගෙස් කරන්න වැඩිපුර ආයුධ තියෙන දන්ට ගහනවා ඒක හරියට බුදුරජාණන් වහන්සේගේ ධාතු තිබ්බත් සීවලි මහරහතන් වහන්සේගේ ධාතු වෙනම හොයන්න පුළුවන් ගොඩ ගහලා තියෙන පිරිකර ගොඩි ඇයි සීවලි මහරහතන් වහන්සේ කියපු ගමන් අපේ උන්දලා ගිහිල්ලා බුදුහාමුදුරන්ට පූජා කරන එකත් සීවලි මහරහතන් නාල ඒ වගේ අර මිනිස්සුන්ගේ ස්ට්‍රෙස් එක යවන්න සමහර මිනිස්සු ඉන්නවා මේක ඇත්ත නැත්ත මම දන්නේ නැහැ මම විද්‍යාත්මක ප්‍රතිකාර පොඩක් කියන්න මිනිහාගේ ප්‍රශ්නේ යන්න පොල් ගෙඩියක් අරන් ඒ පොල් ගෙඩිය ඔළුවට තුන් පාරක් කරකවනවා දැකලා තියෙනවා ඔය ඇයි අපි කට්ටක් යවුනහම පොල් තියලා බඳින්නේ ඇයි ඒ පොල් ගෙඩිය තියෙන පොඩ්ඩක් ඔය කට්ට ඇදෙන ගතියක් ඒ වගේ බටහිර විද්‍යාවේ පොඩි පිළිගැනීමක් තියෙන අපේ ඕරා එකක් පිට වෙනවනේ ඒක ගොඩක් පිට වෙන්නේ ඔළුවෙන් කියලා මේක බුදුදහමේ නෙමෙයි මේ ඕරා ගැන කතාව තියෙන්නේ අර පොල් ගෙඩිය ඔළුවට කැරකුවාම අර අරකට ඇද ගන්නවා ඒක අර ඇඟේ තියෙන මුළු ආවේගෙම දමලා ගැහුවා පොල් ගෙඩිය කෑලි වලට යන මේ මිනිස්සගේ හිත පොඩ්ඩක් නිවෙනවා ඒ වගේ කෙනෙක් එක්කන් ගිහලා පොල් ගෙඩියක් ගැහුවා කියන එක මිත්‍යා දෘෂ්ටියකුත් නෙමෙයි සමහර ප්‍රශ්න අර පස්සේ කන ගාව තියලා යක්බරේ පොඩ්ඩක් හයියෙන් ගැව්වට පස්සේ විසිරලා යනවා අනේ කාරණාව තමයි මම මේ වෛද්‍යතුමනි අහන්න සූදානම් වෙන්නේ කොහොමද ඔබතුමා ළඟට මේ එන මෙවැනි තත්ත්වයක කෙනෙකුට ප්‍රතිචාර දක්වන්නේ ඇත්තම ස්වාමින් වහන්සේගේම කතාව අපි ටිකක් ඉස්සරහට අරගෙන ගියෝ මේ විද්‍යාව මිත්‍යාව කියන කතන්දරේ දැන් මම බටහිර වෛද්‍යවරයෙක් මගේ දැනුම් පදනම බටහිර විද්‍යාව තුර අපි හැම දෙයක්ම ලෝකේ අපි දන්න දැනුම් මින්මින් මනින්න ගියෝ තින් අපි මෝඩයෝ වෙනවා පොඩි උදාහරණයක් ඇටියට හිතන්නකෝ යන්ත්‍රමන්ත විද්‍යාව මම ඒ පිළිබඳව මා තුළ හසල දැනුමක් නැතුව මා කිසිම දිනක වෛද්‍යවරයෙකු හැටියට ඒ විවේචනය කරලා නැහැ මොකද මා දන්නේ නැහැ නිකම් පොඩි උදාහරණයක් ගන්න මම පොඩි කාරණාවකට මේ ළඟදි මේ දේවාලයක් මට ඇසුරු කරන්න ලැබුණා මේ ඒ සේවාලාභියෙකුගේ දැඩි ඉල්ලීමකට ડોක්ටර් පොඩ්ඩක් එන්න කියලා මම බැලුවා ඒ එතන ඒ කපු මහත්තයා මම බැලුවේ ඌ සෑහෙන හොඳ මනෝ චිකිත්සකවරයෙක් මට එදා කල්පනා වුණා මේ ලංකාවේ දේවාල ටික වැහුවා නම් අපි ඉස්පිරිතාලවල ඉඳ ඇති වෙයි. ඒකේ කතාව මෙන්න මේකයි දිලා. අපේ මනස අපි හැමතිස්සෙම හොයන්නේ ස්ථායීභාවයනේ. අපි හැමතිස්සෙම අපේ ප්‍රශ්න වලට විසඳුම් හොයනවා. ගැටලුව තියලා තියෙන්නේ අපි හරියට විසඳුම් හොයන්නේ නැති දේ. දැන් ස්වාමින් වහන්සේ කතා කරපු අර ඉතාලියේ සිට ආපු පුද්ගලයාගේ ඕක බටහිර වෛද්‍ය විද්‍යාව චිකිත්සාවක් හැටියට තෙරපි එකක් හැටියට පිළිගන්නවා. හඳුන ගන්නවා එතකොට මානසික ගැටලු තියෙන අයට අපි ගොඩක් ඔය ඩිසෝසියේටිව් ඩිසෝඩර්ස් කියලා මේ වර්ගය තුල මේ අපි අපේ ප්‍රශ්නේ වෙන තැනක ඒ වුණත් අපි කරන ක්‍රියාකාරා කලාපයක් හරහා අපි අපේ ප්‍රශ්නට විසඳුමක් අපි හොයාගන්න පුදු ධාර්ණයක් ඇරෙන්න මම ළඟදී මේ ලංකාවේ ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්ත ආයතනයක් තිබුණා ඒක ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ළමයින්ට එක දිගට මේ යකෙක් වැහිඳ ගත්තා යකෙක් වැහෙනවා ළමයි එක පාට යකා වැහෙනවා කලන්තේ දාලා ඉතින් මම ඒක චිකිත්සාවක් කරන්න ගියා ඒ ළමයින්ට කතා කරත් මම මගේ යෝජනාව උනේ ඒ හැමෝම කියන සාන්ති කර්මයක් කරන්න සාන්ති කර්මයක් කරන්න හැබැයි සාන්ති කර්මයේ තුල අනිවාර්යයෙන්ම ඔබ උද්ෘත කරන්න ඕනේ යකා ගියා කියලා අහලා නැද්ද ඔය බලිතොවිල වල ඔන්න අත්ත කඩාගෙන යකා ගියා අවහසද ඒ කියන්නේ අපි දැන් ඔය පොල් ගහලා කඩලා ආරයිට් පොල් ගෙඩිය කුඩු වුණා හරි ප්‍රශ්නේ හරි ඒ තුල අපි ඒක අනුපාත කරගන්නවා අපි ඒක ජීවිතය අපි සලකන රයිට් මගේ ප්‍රශ්න ඉවරයි කියලා ඒ නිසා මේ සාම්ප්‍රදායික නොවන කියන විද්‍යානුකූල නොවන ක්‍රම තුලත් ඇත්තටම මානසික ගැටලුවට විසඳුම් තියෙනවා පොඩි කේන්දරය අරගෙන යන්න බලන්න කේන්දර කියවන මහත්තයෙක් ළඟට ඕනේ කෙනෙක් කියනනේ අපලයක් තියෙනවා කියලා ඇයි අපි කේන්දරයක් අරන් යන්නේ ප්‍රශ්න දෙකම මම කේන්දරයක් අරන් යන්නද නැහැ ඉතින් මේ අපලයක් තියෙනවා මේ ග්‍රහය මෙහිම වෙලා මෙයා මෙහිම වෙලා මේකට මේක කරන්න දවස් හතක් ඒ මිනිස්සු බෝධියක් ළඟ ස්වාමීන් වහන්සේ අතුපතු ගාලා බෝධිය නාවල ඒ තුල ලැබෙන මානසික සැනසීම තුලම අර එයාගේ මානසික ප්‍රශ්න ටික දියාරු වෙලා යනවා ඒ නිසා මේ හැම එකකටම අපි කියන්නේ ප්‍රශ්නයක් විසඳන එක එක මට්ටම් තියෙනවා ඒ වගේම උන්වහන්සේ හරි ලස්සන පූර්වාදර්ශයක් තියෙනවා මේ ගමේ පන්සල කියලා කියන්නේ ඇත්තටම හිත නිවන තැනක් විය යුතුයි මේ ක්‍රමවේදේ අපි ළඟ තිබුණා මේ අපේ සංස්කෘතියත් අපේ ආගමත් හරියට හැමදාම බද්ධයි ලක්දිව ඉතිහාසය ගන්න අපි ඉතිහාසය තුළ ස්වයංපෝෂිත ජාතියක් උනේ කවද්ද අපි බුද්ධාගමත් එක්ක එකට හිටපු කාලෙක අපි දහමට මුල් තැන දීපු කාලෙක තමයි රටක් හැටියට අපි ස්වයංපෝෂිත උනේ අපි ඇඟිල්ල දික් කළ පෙන්නන ප්‍රෞඩ හැම ඉතිහාසයකම පදනම කුමක්ද බුදුදහම ඒ නිසා මනෝ චිකිත්සක ක්‍රම හැටියට මේ බුදුදහම තරම් කිසිම චිකිත් කිසිදු චිකිත්සාවක්
මහානම් මගේ දැනුම අනුව මම දැකලා නැහැ. අපි කතා කරන බටහිර වෛද්‍ය විද්‍යාව පව අපි කියන දැන් ඔබ කලින් කතා කරා මයින්ඩ්ෆුල්නස් කියලා. කොතනද මයින්ඩ්ෆුල්නස් කියන්නේ? බුදුදහමේ. අපි කතා කරන කොග්නිටිව් බිහේවියර් තෙරපීස් කියලා. පළවෙනි චින්තන චර්යා ප්‍රජානන චිකිත්සාව කරේ ලෞතර තථාගතමාමයන් බුදු බණන් වහන්සේ. කිසාව මල දරුව අරගෙන යනකොට මට නොමලගියකින් අප ටිකක් අරන් එන්න. ඒ චර්යාව තුල ඇගේ චින්තනය වෙනස් වුණා. පටාචාර නැගණිය සිහියලවා ගන්න. ඒ කරුණාව තුල අපේ චින්තනය වෙනස් වෙනවා. මම නැවතී සිටිමි අඟුලිමාල ඔබ නතර වෙන. අඟුලිමාල කල්පනා කර. චින්තනය. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ හිත හදාගන්න වැඩපිළිවෙලක් අපි හැමෝටම තිබිය යුතුයි. ඔබේ හිත හදාගන්න ඔබේ වැඩපිළිවෙල කුමක්ද? මේ ප්‍රශ්නෙට මම ඇහුවොත් අපිට ඇඟ හදාගන්න තැන් තියෙනවා. නේ? අපිට ජිම් තියෙනවා. හිත හදාගන්න ඒ නිසා මේ ශ්‍රවණය කරන හැම දිනෙකම හොඳට මතක තියාගන්න ඔබ ජීවිතේ කුමන තරාතිරමක කුමන නිලධාරී වශයෙන් හැටියට කුමන ඔබ යුතුයකම් වගකීම් ඉටු කළත් අපි හැම කෙනෙක් තුළම හිත හදාගන්න වැඩපිළිවෙලක් තිබිය යුතුයි. ඇයි අපි මේ හැම දෙයක්ම කරන්නේ දිලාන් හිතේ සැනසීමනේ. හිතේ සැනසීම නැත්නම් අපි කරන දේවල් ප්‍රයෝජනෙයි කුමක්ද? ඒ නිසා ඔබේ හිතේ සැනසීම ඔබේ හිතේ විවේකයට ඔබ කාලයක් වෙන් කරගන්නට අද බලන්න අපි ජීවත් වෙන හැටි උදේ නැගිට්ට වෙලාව ඉඳලා අපි රෑ නිින්දට යනකම්ම රේස් එක ගන්න මහන්සි වෙනවා වැඩ කරනවා. ඉතින් කුමක්ද ඔබේ ජීවිතයේ අරමුණ? අපි හැමදාම සතුට හොයාගෙන ගියා මිසක් සතුට අත්විඳින්නේ නැහැ. තථාගේ තමාමේනි බුදු පියාණන් වහන්සේගේ බුද්ධ දේශනා මොකද්ද? උන්වහන්සේ සම්මා සතියෙන් අපිට කුමක්ද කියලා දෙන්නේ? අතීතේ අපි ගොඩක් ප්‍රශ්න අපි කරන්නේ මොකද්ද? අතීතේ වර්තමානෙට ගිහිනවා. දැන් උන්වහන්සේගේ අර උදාහරණේ දැන් අම්මට උණු වතුර තියපු නැති ඒ කාන්තාව විඳින දුක අතීතයේ ගෙන්න වර්තමානෙට ගේනවා. එහෙම නැත්නම් නොපැමිණි අනාගතේ වර්තමානෙට ගේන. අපි වර්තමානය තුළ ජීවත් නොවන නිසාම තමයි මේ ගැටලු උග්‍ර වෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් කතා කරන්න. ඒක එළියට එන්න. ප්‍රශ්නයක් කතා කරන හරි කෙනෙක් හොයාගන්න. ගොඩක් වෙලාවට අපි ලංකාවේ මිනිස්සු ප්‍රශ්නයක් කතා කරන්න ගියොත් මොකද කියන්නේ? ඕකනේ මං කිව්වේ. මම දැනගෙන හිටියන ඕක වෙනව කියලා නේ. එහෙම නෙමෙයිද? අපරාධේ නේද? අයියෝ වාහනේ හැප්පුණාද? බෆර් දැන් ස්පියා පාර්ට්ස්ත් ගන්න නෑ. අර ප්‍රශ්නේ ගියන මිනිස්සයා අවසානයේදී අපි වැටෙන ඒ අපේ ලංකාවේ සංස්කෘතික පතන මේක. ඒ නිසා හොඳට මතක තියා ප්‍රශ්නේ කතා කරන හරි කෙනෙක් තෝරගන්න. අංක 1 වෙන කොහෙවත් යන්න දෙපා. දැන් අපේ අයියා කියනකොට මම මේ කාරණාවක් පොඩි එකතු කරන්න මේ කතාව හරි වැදගත්. කිසාගෞතමී කතාව කිව්වනේ. කිසාගෞතමී දරුවා මැරිච්ච දරුවෙක් අරන් එන්නේ. එතකොට අපි හිටියා නම් එතන. අපිට පිස්සුද කිසා? මේ මැරිච්ච මිනිහ කරන් බුදුහාමුදුරු ගාවට යන්නේ. අපි එහෙම අහන්නේ නැද්ද? අපේ සමාජෙ ගායි පිස්සියක් මේ මැරිච්ච බුදුහාමුදුරු මොකද කිව්වේ? ආයේ මේ කීප කාරණාවට මේ බුදුහාමුදුරු මං හොඳ කරලා දෙන්න. අර කිසා ආපු ස්පීඩ් එක නැවතුණා. ඊට පස්සේ කොහොම පොඩි පාඩමක් ඉගන්නවා. එයාටම හිතල යථාර්ථය තේරුම් ගන්න. නොමල ගේකින් අභාරන්නේ. මුලින්ම කිව්වා අභාරන්නේ. අයියෝ සාමිනී අබනම් මොනවද කියලා හැරෙනකොට කිසා. හැබැයි කවුරුත් නොමල ගේකින් ගේන්නේ. අන්න ඒක ඉතා වැදගත්. නිසා අපිත් සානුකම්පිත සමාජයක් හදා ගැනීමත් මේකට හරි වැදගත්. රාජ්‍ය පාලනේ ඉඳන්ම. බොහොම මේ සුවිශේෂී මේ අරමුණක් වෙනවෙන් බොහොම පුළුල් පැහැදිලි කිරීමක්. මේ අපිට සමහරලාවට බෙහෙතකින් හේතකින්ම මේ දේ පිළියම් යොදන්න පුළුවන්ද කියන කාරණාව බොහොම පැහැදිලි. ඒ කියන්නේ අපිට ඊට වඩා දුරක් යන්න තියෙනවා. ඉතින් ඒකත් එක්ක අද අපි මේ වැඩසටහනේ දැන් නිමාවට බොහොම කෙමෙන් ලං වෙලා ඉන්නේ. අපි අද වැඩසටහන නිමා කරන්න මත්තෙන් මම කෙටියෙන් හරි දැනගන්න කැමතියි මගේ ගෞරවනීය ස්වාමින්වහන්සේගෙන් සහ වෛද්‍යතුමන්ගේ ඇත්තටම ආතතියෙන් මිදුණු මිනිස්සෙකුට එහෙම නැත්නම් මේ දේ තීරුම් ගත්ත මිනිස්සෙකුට ලැබෙන ප්‍රතිලාභ කොහොමද මේ දැනෙන්නේ? මේ සැහැල්ලුව කොහොමද දැනෙන්නේ මගේ ස්වාමින්වහන්ස? ඇත්තටම දිලන්නේ මේ ප්‍රතිලාභ ගැන අපි කතා කරන්න අද දවසේ නවත් අපරාධේ කාලේ අපි ආපහු කොහොමද දැන් අපි ආතතිය ගැන කතා කරන්නේ? අපි මේකේ කෙලවරක් වෙනකම්ම අපි ආතතිය සම්බන්ධව කතා කරමු. ඔබට ආතතිය ගැන තියෙන ගැටලු අපිට යොමු කරමු. ඒතර අපි ආතති පැන විසඳුම් කියන එකක් ආපහු වැඩසටහනක් විදිහට අරගෙන වැඩසටහනක් ලෙස මේ ආතති ප්‍රතිලාභ ආතති මිදීමේ ප්‍රතිලාභය කුමක්ද කියන එක අපි නැවත වාරයකට කතා කරන්න ඉඩ තියලා මම හිතන්නේ අදට නිහඬ වෙන එක වටිනවා. අපරාධයක් නිසා වචන පාවිච්චි කිරීම. මම හිතන්නේ අපිට ලැබෙන කාලය කියන දේ බොහොම වැදගත්. අපි මේ ලැබෙන කාලයෙන් ඔබේ ඒ අවස්ථාව වෙනුවෙන් සුවිශේෂී දෙයක් කරන්නට ඕනේ. ඒ වෙනුවෙන් තමයි
මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරේ. එමනම් ඔබට තිබෙන මෙවැනි ගැටලු විශේෂයෙන්ම ආත්මීය හෝ වේවා මේ විසඳා ගැනීමට තිබෙන ප්‍රශ්න අපට ඉදිරිපත් කරන්නට පුළුවන්. 0778යි 997යි 797 මේ තිරයේ දිස් වෙන අංකයට WhatsApp මගින් පණිවිඩයක් තියන්න පුළුවන්. එය ඔබට පටිගත කරලා එවන්නත් පුළුවන් නැත්නම් ලියලා එවන්නත් පුළුවන්. අපි සූදානම් ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ඔබ වෙත ඉදිරිපත් කරන්න. එමනම් අදට සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. අද සමුගන්න වෙලාවේ මගේ යුතුයකම ඉෂ්ට කරන්නට ඕනේ තමයි අද මේ සුවිශේෂී වැඩසටහන පෝෂණය කරන්නට ඔබට බොහොම වැදගත් වූ දහම් කරුණු සහ මේ මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් තුළ අපේ මේ ආතතිය විසඳා ගැනීම එහෙම නැත්නම් ආතතියට පිළියම් යොදන්නට ආතතිය හඳුනා ගන්නට එහි එක් එක් පැති කඩයන් පිළිබඳව අපිට විග්‍රහ කිරීම වෙනුවෙන් අද මෙම අපගේ වැඩසටහන වෙනුවෙන් වැඩමවා වදාළ ගෞරවනීය මගේ ස්වාමීන් වහන්සේ අරිසිමල වනසේනාසන සාමග්ගි සංඝ සභාවේ ගරු නියෝජ්‍ය ලේකකාධිකාරී තඹුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය කම්මට්ටහනාචාර්ය අභිධර්ම විශාරද නමක යනට අවසර පූජ්‍ය කිලුපන ධම්ම විජේ මගේ ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගෞරව නමස්කාර පූර්වක පාදහාභි වන්දනින් යුතු ස්තුතිය පුද කරන්නට කැමැති. එවැගේම අද වැඩසටහන පෝෂණය කිරීම වෙනුවෙන් අපත් එක්ක එක්ුණු වෛද්‍යතුමන් කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝවෛද්‍ය නිලධාරි එවැගේම මනෝචිකිත්සක උපදේශන සහ මනෝවිද්‍යා පිළිබඳ බාහිර කතිකාචාර්ය වෛද්‍ය ගයන් ජයවර්ධන මැතිතුමනි ඔබතුමන්ටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි, බොහොම පිං මේ කටයුත්තත් එක්ක සම්බන්ධ වීම වෙනුවෙන්. අපි ලබන සතියේ මේ පිළිබඳව නැත්තම් තවත් සුවිශේෂී වැඩසටහනකින් ඔබත් එක්ක මුණ ගැහෙන්න සූදානම්. එතෙක් ඔබට නිරෝගිමත් සතියක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.